ඉදීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband ඉන්න ඉන්න වැඩිවන free loyalty data. ලෙන්ගතකම වැඩි කරගන්න ලෞජු රුපියල් 50ට අඩු කළා. මාමේ එන්න අපිට එකක් බොමු. අයිබෝවන් ඔබ වේක්වන්නේ අද දරන දහවල් 12:30 අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා වෛරසයේ හේතුවෙන් ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ. කොරෝනා මරණ 213යි. ආසාදිතයින් දසදහස ඉක්මවයි. දේශ සීමා රැසක් වසා දැමේ. මසකට ලක්ෂ 241ක් වැය කළ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට. රැකියා අහිමි වූ විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැය පහන් කරයි. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය චීනයෙන් පිටතට ව්‍යාප්ත වීමත් සමගයි. වෛරසය ආසාදනයෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව මේ වන විට 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර චීනය දෙසට වන සිය දේශ සීමාව වසා දැමීමට රුසියාව පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මරන්තික නව කොරෝනා වෛරසය හඳුනාගෙනු චීනයේ අද වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 213ක්. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව දසදහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදිතයින් ලෙස සැකකරන රෝගීන් 15,238 දෙනෙකුද මේ වන විට වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලින් 124 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. 病例患者经过综合诊治，符合国家卫生确诊患者治愈出院。据了解，患者蒋女。චීනය හැර තවත් රටවල් 18කින් කොරෝනා වෛරසය ආසාදිතයින් 98ක් මේ වන විට වාර්තා වී තිබුණද මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. ඒ අනුව තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 14ක්, ජපානයෙන් 11ක්, සිංගප්පූරුවෙන් 10ක්, ඕස්ට්‍රේලියාවෙන් 7ක්, මලයාසියාවෙන් 7ක්, ප්‍රංශයෙන් 5ක් හා ඇමරිකාවෙන් රෝගීන් 5ක් වශයෙන් වාර්තා වෙනවා. වෛරසය ආසාදනය වූ පුද්ගලින් බහුතරයක් වෛරසේ තිබිරිගේ ලෙස සැලකෙන වුහාන් නගරයේ සංචාරය කළ පුද්ගලයින්. කෙසේ වෙතත් ජර්මනිය, ජපානය සහ ඇමරිකාව යන රටවලින් වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේක්ෂණය වන බවට තහවුරු කළ හැකි සිදුවීම් 8ක් වාර්තා වී තිබුණා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ පැවති හදිසි රැස්වීමකදී දුර්වල සෞඛ්‍ය පද්ධති පවතින රටවල්වල වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට පවතින ඉහළ සම්භාවිතාවද මෙහිදී දැඩි අවධානයට ලක්ව තිබුණා. මේ අතර ඊයේ රාත්‍රියේදීත් සිචුවන් සහ චෙන්ඩුහි සිටි ශ්‍රී ලාංකික සිසුන් 61කට ආසන්න පිරිසක් යළි දිවයිනට පැමිණියා. මේ වන විට චීනයේ සිට මෙරටට පැමිණ ඇති සිසුන් ගණන 580ක්. මේ අතර සෞඛ්‍ය, මානව සුභසාධනය සහ සමාජ සෞබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදී ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාද සහභාගී වුණා. චීනයෙන් එන සියලුම ගුවන් යානාවල සියලුම මගින් ඩික්ලරේෂන් එකක් පුරවනවා. ඒගොල්ලෝ කොහෙද නවතින්නේ කියන එක. ඒක එක එක දිස්ත්‍රික්කයේ ඒ අයට යනවා. ඒ අය මාර්ගෙන් මේ අය පිළිබඳ පසුවිපරම් කරනවා. අපි මේකට සොෆ්ට්වෙයාර් එකක් ඩිවලොප් කරා. ඒ අනුව මේකට එන්ටර් කරාම අපි හිතමු කමරු පිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කමරු පිටියේ ඉඳලා බැලුවොත් එහෙම කමරු පිටියේ MOH ට පුළුවන් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා යවන්නේ. ශ්‍රී ලංකාව තුල ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ IDH එකට ඒ හැම තැනටම අර PPE කියන personal protective equipment ලබා දීලා තියෙනවා. ඒ අනුව දැන් වෙනකොට 12ක් කරලා තියෙනවා. ඒ 12න් පොසිටිව් උනේ අර චීන කාන්තාව පමණයි. ඒ කාන්තාවගේ තත්ත්වය ගත්තත් කියන්න සතුටුයි ඒ කාන්තාව හොඳ තත්ත්වයෙන් ඉන්නවා කියන එක. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 20,000කට අසන්න ප්‍රමාණයක් පිටකුටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරීමට සූදානම් කර තිබියදී ඊයේ පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය භාරයට ගනු ලැබුවා.
එහි නිලධාරීන් සඳහන් කළේ මෙම මුඛ ආවරණ ඉන්දියාවේ සිට රැගෙන ආ පුද්ගලයින්ට බලපත්‍ර දෙන්න මෙති බවයි. මේ තමයි අපි අත්අඩංගුවට ගත්තේ. සාමාන්‍යයෙන් බාල එකක් තමයි මේක. මේක සාමාන්‍ය ප්‍රමිතියෙන්තර කම්පැනි වල හදන ගෙන්නන එකක්. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට ඉදිරියේදී යුරෝපීය සංචාරකයන් පැමිණීමේ අඩුවක් සිදුවනු ඇතැයි සංචාරක මාර්ග උපදේශකයින් පවසනවා. කොරෝනා වෛරස් එකත් එක්ක ඇත්තටම ඍජුව මැදිහත් වෙච්ච පාර්ශවයක් තමයි අපි මාර්ග උපදේශකයා. දැන් මේ සංචාරක මාර්ග උපදේශක කටයුත්ත යෙදෙන අපේ පුද්ගලයා ගත්තහම චීන ජාතිකයන් සමග යන අය ඉතාමත් පීඩනයකට ලක් වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ට මේ රාජකාරී කරලා අහවරුණාට පස්සේ, ඒ කියන්නේ නිරෝධාන වැඩපිළිවෙලක් නැහැ. මොවුන්ට මේ වෛරස් එක වැළඳුණාද නැද්ද කියන එක පිළිබඳව දැනගන්නවත්. ඊගව කාරණේ තමයි ඇත්තටම අනිකුත් සංචාරක මාර්ග උපදේශකයෝ ගත්තහම ඒගොල්ලෝ අරගෙන යන්නේ යුරෝපිකයෝ, ජර්මානුවෝ, ඒ වගේ අනිකුත් භාෂාවන් විවිධත්වයක් තියෙන සංචාරකයන්. ඒතකොට මේ සංචාරකයෝ කැමති නැහැ මැලිකමක් දක්වනවා චීන ජාතික සංචාරකයොත් එක්ක එකතු වෙන්න. එතකොට මේගොල්ලෝ ඒගොල්ලෝ ලැබුම් හල් වලට යන්න කැමති නැහැ, රෙස්ටෝරන්ට් වලට, ඒ කියන ආහාර පාන ගන්න තැන් වලට යන්න කැමති නැහැ. මේගොල්ලන් ඉන්න තැන් වලට එන්න කැමැත්තක් නැතිනවා. මේ තත්ත්වය ඉතාමත් භයානකයි. මේක තවදුරටත් මේ විදිහට පැවතුනොත් එහෙම රට තුලට අනිකුත් සංචාරකයන් පැමිණීම ලොකු ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ හින්දා අපි ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන් తాවකාලිකව හරි චීන ජාතික සංචාරකයන් ලංකාවට පැමිණීම වහා නතර කරන්න කියලා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම මාත්‍යංශය බත්තරමුල්ලේ පිහිටි ගෞජන මන්දිරයේ අද යළි ස්ථාපිත කෙරුණා. කෘෂිකර්ම අමාත්‍යංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයේම යළි ස්ථාපිත කර රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පෙරවරු 8:30ට සිදු කෙරුණා. ඒ විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය පසුගිය රජය සමයේ ප්‍රවීණ සිනමා නිලි සබිතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී පදනම් මත පවත්වාගෙන යනු ලැබුවා. එහිදී අක්‍රමිකතා සිදු ඇති බවට වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණ වූ අතර මසකට රුපියල් ලක්ෂ 241ක කුලියක් ගෙවමින් අදාළ ගොඩනැගිල්ල පවත්වාගෙන ගොස් තිබුණා. මේ හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරයම ස්ථාපිත කිරීමට පසුගිය දෙසැම්බර් 18 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළ අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගිය 23 වෙනිදා ගොවිජන මන්දිරය වෙත පැමිණ සිය රාජකාරී ආරම්භ කළා. පසුගිය රජයේ ඒ යුගයේදී බදු පදනමට ලබාගත් ගොඩනැගිල්ල දහ මාසයකට ලක්ෂ 240ක් පමණ වියදම් කර තවත් ආයතනයක් තිබුණා විශේෂ ලක්ෂ සංවර්ධන. ඒකට ලක්ෂ 225ක් මාසයට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ඇප්ලිකේෂන් පාරිතිබිච්ච ගොඩනැගිල්ල ලක්ෂ 96ක් වශයෙන් අපි සෑම මාසයකම මේ වගේ වියදමක් දරුවා. කෘෂිකර්මාන්තයේ නැත්නම් මේ ඉන්න සේවකයන්ගේ උපසාධනයට හෝ වියදම් කරන්න තිබිච්ච මුදලක්. අද සම්පූර්ණයෙන්ම ජයසිංහ ගොඩනැගිල්ලේ තිබිච්ච සියලු ආයතන අද මේ ස්ථානයට ගෙනල්ලා තියෙනවා. ඔබතුමා හිටපු ගොඩනැගිල්ලට තව කොච්චර කාලයකට මුදල් ගෙවන්න තියෙනවද? එම ගොඩනැගිල්ල අවුරුදු 5ක් සඳහා තමයි ගිවිසගෙන තියෙන්නේ. එතෙක් ඒ කාලය අවසන් වෙනකම් මොනම පාර්ශ්වයකටවත් ඒ කොන්දේසි වලින් ඉවත් වෙන්න බෑ. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශයට එහි තිබිච්ච පාසුකම් මදි. වාහන නතර කර ගැනීම, ඒ වගේම අනිත් කටයුතු නිසා වඩා සුදුසු තැන තමයි මේ ස්ථානය. තව අවුරුද්දක් තියෙනවා අපිට 2021 අප්‍රේල් මාස දක්වා. අපේ අනිකුත් තව තියෙනවා කුඩා ආයතන. ඒ ආයතන තින්නේ බදු ගෙවලා. දැන් ඒ ආයතන සියල්ලම මුදල් අමාත්‍යාංශය වේවා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ තව තිබුණා නම් එන අපනායන කෘෂිකර්මාන්තේ, ඒ හැම ආයතනයක්ම මේ අවුරුද්දේ ස්ථානයට එනවා. ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේගත් තීරණවලට තම පාර්ශ්වය එකඟවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සංධානයේ ලේකම්වරයා නම් කිරීම එම සංධානයේ පක්ෂ නායකයන් එක්ව තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අරන් අපේ අගමැති අපේක්ෂකය හැටියට ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමා සංධානයේ නායකයා හැටියට, ඒ වගේම සංධානය විසින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා භාර දීමේදී ඒ නාම යෝජනා කමිටුවෙන් සභාපති ධුරයත් ලබා දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය වගේම අනිකුත් සංධානට එකතු වෙන පක්ෂත් ඒ නායකිනුත් ඒකමතිකව තීන්දුවක් ගන්නවා කවුද සංධානයේ මහලිකම්වරය කියලා. ඉදිරි
පාර්ලිමේන්තු මැතිවරණයේ තියෙන 19 වෙනි සංශෝධනය අනුව මෙම ජයග්‍රහණය කරන කණ්ඩායමේ අගමැතිවරයාට තමයි පක්ෂ නායකයාට තමයි විශේෂයෙන්ම කැබිනට් එක පත් කරන්න තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති සජිත් ප්‍රේමදාස තුමාට අවශ්‍ය පරිදි නැත්නම් රටේ ජනතාවගේ කැමැත්ත පරිදි එතුම හොඳ තීන්දුවක් ගනී කොහෙන්ද ඉල්ලන්නේ අපි නෝකොළමින් ඉල්ලන්නේ කියලා කියයි. නාම යෝජනා බාර දෙනකොට ඒ කමිටුවේ සභාපතිවරයා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඕන විදියට මේ මැතිවරණයේ මේවීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. එතකොට වෙන කෙනෙකුට මේකට ඇඟිලි ගහන්න බෑ. කොටිම්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයෙ හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒකමතික විධායක තීරණයක් මත ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා මේකේ සම්පූර්ණයෙන්ම බලය උරගා බැලීමේ අයිතිය තියෙන්නේ සජිත් ප්‍රේමදාසට. අපි එකගයි. අපිට අවශ්‍ය වෙලා තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පූර්ණ බලය තියෙන, එතුමාට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් බලතල තියෙන, ශක්තිමත් කණ්ඩායමක් පත් කරගන්න පුළුවන් බලතල තියෙන ව්‍යුහයක්. ඒ ව්‍යුහය නිර්මාණය කරන්න පුළුවන් වටපිටාව අවසරය ලැබිලා දෙනවා. අපි ඒ ව්‍යුහය දිරි සතියේ ජනගත කරනවා. ලකුණ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. හංසය ගැන එහෙම කතාවක් නැහැ. ලකුණ තාම විවෘතයි. UNP නායකත්ව එපා කියලා කියන්නේ නැහැ. අපේ සාකච්ඡාවේ අරගලයේ තිබුණේ මීට මාසයකට කලින් අපි නායකත්වය ගන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඒ වැඩපිළිවෙළ හරණිකෝසමත්තුම පිළිගන්නේ නැත්නම් අපිට මේක නායකත්වය ගන්න ක්‍රමවේදයක් නැහැ. ව්‍යවස්ථාව හැම දෙයක් නැහැ. අඩුම ගානේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හරණිකෝසමත්තුමයි මහලේකම්තුමයි අර ඉතුරු සියලු දෙනාම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා දෙන්න කියලා ලියුමක් දුන්නත් කැඳවන්න අවශ්‍ය නැහැ. නායකතුමාගේ තනි බලයක තියෙන නිසා ඒ ව්‍යවස්ථාවත් එක්ක අපිට හැප්පෙන්න බෑ. ඒ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට එහාගේ යම් ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. ඒ නිසා තමයි අපි දැන් සති දෙක තුනක ඉඳන් අපි පුළුල් සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කිව්වේ. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂය කියන රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් හිතූ ඉතාම සුළුතර කණ්ඩායමක ඇතුළට එනවද නැද්ද කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගත යුතු කාරණයක්. ඒගොල්ලෝ විසඳගෙන තියෙනවා. ඒගොල්ලෝ මේක ඇතුළට එනවා කියලා. මේ මතවාද දෙකක් මිසක් අපි මේ පුළුල් සන්ධානය ඇතුළේ එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා. දෙකට කැඩිලා නැහැ. මතවාද දෙකක්. ඔබතුමාලා පිළිගන්නවා අපේ නායකයා මේ රනිල් වික්‍රමසිංහ මහතාම තමයි එජාපේ නායකයා අපි ඉදිරියට තියෙන්නේ. අපේ පුළුල් සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ සංධානගත වීම පිළිබඳව තිබූ නෛතික ගැටලු විසඳා ගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ 17කට වඩා වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ වෙලා පසුගිය ජනාධිපතිවරණයේදී එකට ක්‍රියාත්මක වුණා. ඒ වගේම පසුගිය ඔක්තෝබර් මාසේ 31 වෙනිදා පක්ෂ නායකින් සියලුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂවල සියලුම පක්ෂවල නායකින් ඒකරාශි වෙලා පොදු ජන සන්ධානයේ ගිවිසුමක් අත්සන් කළා. ඒ අත්සන් කරේ ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයට ඒ සන්ධානය තුළින් ඉදිරිපත් වෙනවා කියන කාරණය පිළිබඳව නෛතිකව වෙන්න ඕන කටයුතු රාශියක් තිබුණා. ඒකෙදී විශේෂයෙන්ම පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානයක් කළ යුතුව තිබුණා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා මේ රටේ දේශපාලනයේ කෘසහස්ත දේශපාලඥයෙක් වුණ දිවංගත දීමෝ ජයරත්න මැතිතුමා තමයි පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් ධූරය දැරුවේ. ඒ වගේම නිල බලයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිට පොදු ජන එක්සත් පෙරමුණෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධූරයේ හිමි වෙනවා. ඉතින් ඒ නිසා අර තිබ්බ පුරප්පාඩු පෙරවලා සම්පූර්ණ ඒ පක්ෂයක් හැටියට ප්‍රතිසංවිධානය කරා වගේම ඊළඟට ඒ නම වෙනස් කිරීම අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා තමයි ඒ නාමය වෙනස් කිරීමට ඊයේ සම්මේලනයක් ඇඳවලා සියලුම ඒ දේශපාලන පක්ෂ ප්‍රධාන විධායක සභිකයන් සියලු දෙනාම ඒකරාශි වෙලා ඒකමතිකව එම තීරණය ගත්තා. ඒ තීරණය ගැනීමත් එක්ක ඒ නාමය වෙනස් වුණා. ලකුණ ඒ විදිහටම තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන්නේ නම් මුළු දිවයිනෙන්ම ලබාගත හැක්කේ ආසන 4ක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ රට ආර්ථික වශයෙන් බිඳුවට වැටෙන්න ගත්තේ 2014 නොවැම්බර් මාසේ සිරිසේන මහත්තයාගේ කුමන්ත්‍රණය නිසා. ඒ වගේම තමයි මේ රට සමාජීය මට්ටමින් පරිහානියට වැටිලා අන්තවාදීන්ට ජාතිවාදීන්ට හිසෝසස තත්ත්වකට පත් උනේ ඒ කුමන්ත්‍රණය නිසා. ඒ නිසා කුමන්ත්‍රණ වලින් තොර ගමනක් වෙනුවෙන් අපි සියලු දෙනා අත්වල් බැඳගන්නවා. දැන් ඊයේ පෙරේදා කතා කරනවා 3-2 ගන්න සහයෝගය දෙනවා කියලා. බොහොම හොඳයි. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළා එකතු වෙලා 3-2 අරගෙන දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන්න. එහෙම නැතුව මේකේ ඇවිල්ලා ලොකු කෑල්ල ඉරන් ඉල්ලන්න බලාගෙන ඉන්න එපා. ශ්‍රී ලංකා එක වෙනම තරඟ කරොත් ආසන 4කට වැඩිය ගන්නෙ නෑ. ආසන 4යි මුළු ලංකාවේම.
මං අද කිව්වයි කියලා ලියලා තියාගන්න. ආසන හතරයි ගන්න. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර රැකියා අහිමි වූ පිරිස අද පෙරවරුවේ විසිර ගියා. ඒ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන්ට මාසයක සේවා දිගුවක් සහ ලබන මාසය තුළ සේවය සිරකරන බවට ලබා දී ඇති පොරොන්දුවකින් පසුවයි. කෙසේ වෙතත් එහි රැඳී සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා අහිමි වූ පිරිස තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියා අහිමි වූවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඊයේ විරෝධතාවක් ආරම්භ කළේ අසාධාරණ ලෙස තමන් රැකියාවලින් නිවත් කළ බවට චෝදනා කරමින්. විරෝධතාකරුවන් ඊයේ පස්වරුව වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට රැඳී සිටි අතර පොලිසිය මැදිහත්ව ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීම සඳහා කටයුතු සලසා දෙන බව පැවසුවා. අපිට ලැබිලා තියෙන ඕල්ලන්ට කිසිම හිරිහැරයක් කරන්න එපා. මිනිසුන්ට තමන්ගේ ප්‍රශ්න පිළිබඳ උද්ඝෝෂණය කරන්න අදහස් දක්වන අයිතිය දෙන්න කියලා. ඒ අනුව තමයි මේ පොලිසිය ඉස්සර වගේ වතුර නඳුළු ගෑස් වතුර ජල ප්‍රහාර බැටන් පොල් ප්‍රහාර ගන්න තු දෙන්නේ. මේ අවස්ථාව දිහා දිහා කෙසේ වෙතත් ඊට එකක නොවූ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට තවදුරටත් විරෝධතාවයේ නියැලෙමින් රැය පහන් කළේ මේ අයුරින්. ඒ අතරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියා අහිමි වූවන් පිරිසකගේ නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය නිලධාරීන් සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් හිමි වුණා. ජනාධිපති ලේකම් පී.පී. ජයසුන්දර මහතා සමග කරපු සාකච්ඡාව ප්‍රතිඵලයක් අනුව මාසික සේවා දීර්ඝයක් අපට ලබා දුන්නා. ඒ අනුව අපි හෙටින් දා නැවත සේවයට වාර්තා කරනවා. ලබන මාසය තුල අපි අනිවාර්ය ස්ථිර කරනවා කියලා පොරොන්දු වුණා. ඒ අනුව එම පිරිස විසිර ගියා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා අහිමි වූවන්ටද ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් සමග සාකච්ඡාවක් හිමි වූ බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වැඩිහිටි නිවාස මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් මේ මහතා මේ බව සඳහන් කළා. රෝහිත අබේගුණවර්ධන පදනම සංවිධානය කළ සැඳෑ අරුණලු උතුම් මාපිය වන්දනා සත්කාරක වැඩසටහන මතුගම ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණා. ඊට සමගාමීව විනෝදාත්මක අංග කිහිපයක්ද සංවිධානය කර තිබුණා. එල්.ටී.ටී. ත්‍රස්තවාදයේ කාලේ අපේ ශබ්දකෝෂයේ තිබුණා වචන වගයක්. මොනවද ඒ? තර්ජිත ගම්මාන, මායින් ගම්මාන. අපේ කනේ මේක ඔළුවේ පැලපදියම් වෙලා තිබුණා. ශබ්දකෝෂයෙන් තර්ජිත ගම්මාන, මායින් ගම්මාන අපිට ඉවත් කරේ කවුද? මහින්ද රාජපක්ෂ කියන අපේ අසහාය නායකයා කියලා අපිට සතුටෙන් කියන්න පුළුවන් කමක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුල මහලු මඩම්, වැඩිහිටි නිවාස, මේ සියල්ලම ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න අපි මේ සැඳෑ අරුණලු තුලින් ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනවයි කියන පණිවිඩය අපි දෙන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙරේ. කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන නිදහස් දින සැමරුම වෙනුවෙන් සිදු කෙරෙන පෙරහුරු අද ආරම්භ වුණා. මේ හේතුවෙන් කොළඹ නගරයේ නව රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා පෝෂණ විද්‍යා සංගමේ වාර්ෂික සැසිවාරය පසුගියදා කොළඹදී පැවති අතර එහිදී ආහාර මගින් ඇතිවන රෝග නිවාරණය කර ගැනීම පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කෙරුණා. ඉපලෝගම පොලිසිය විසින් වරෙන්තුවක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එම සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ වරෙන්තුකරු නිවස තුළ ගෙලවැල්ලාගෙන මියගොස් සිටිනු දක්නට ලැබ තිබෙනවා. මේ වන විට සැකකරුගේ මළසිරුර මරදන් කඩවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. තුරුණු බොදු සංසදයේ හා සීහෙළ සොබාදම් ගොයිපල එක්ක වසවිසෙන් තොර ආහාර රටාවන් හඳුන්වා දීමේ අරමුණින් සංවිධානය කළ හෙළකොවි අරුණ සම්මන්ත්‍රණය පසුගියදා කඩුවෙලදී පැවැත්වුණා. එත් සමගින් අද දින 12:30 අපගේ මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමවට පත්වෙනවා. සුබ දවසක්.